තෙරුවන් සරණයි දරුවනේ අද අපි 10 ශ්‍රේණියට අදාළව 13 වෙනි පාඩම සාකච්ඡා කරන්නේ පාඩමේ මාතෘකාව ඇතිතතු කියන තිලකුණු දහම ඇතිතතු කියන කොට ඔබට පැහැදිලි ඇත්ත තත්වය නැත්නම් යථාර්ථය සත්‍යතාවය තිලකුණු දහම කියලා කියන්නේ බුදු දහමේ යථාර්ථය ගන්නවන ඇත්ත තත්වය කියලා දෙන ඉගැන්වීම තමයි ත්‍රිලක්ෂණ දහම කියලා කියන්නේ. මේ ත්‍රිලක්ෂණ දහමින් මේ වෙනස් වීම කියන්නේ ස්වરૂපය ස්වභාවය නিত্য ස්වභාවය අපට උගන්වන වෙනස් වීමේ නিত্য ස්වභාවය ත්‍රිලක්ෂණ ධර්මතාවය තුලින් මනාව පැහැදිලි කරනවා. පින්තූරය තුළ ඔබට පැහැදිලි දැන් අත්තක කොළ හැලිලා එක කොළයක් පමණක් තව හැලෙන්න තියෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වરૂපය නැත්නම් ලෝකයේ පවතින සීලූම දෙහි නිත්‍ය ස්වરૂපය තමයි වෙනස් වීම. ඒ වෙනස් වීම කියලා කියන්නේ එක පැත්තකින් විනාශය කියන එක. ඒත් එක්කම තිච් නත් තන් කියන හඳුරු පැහැදිලි කරනවා. It is not impermanence that make us suffer. What make us suffer is wanting things to be permanent when they are not. වෙනස් වීම කියන එක අපි දුකටපත් කරන්නේ නැහැ. අපි දුකටපත් කරන්නේ ඒ වෙනස් වෙන ලෝකය තුළ ස්ථාවර වෙන්න ගිහිල්ලා ඒ අවශ්‍යතාවය ඉටු නොවෙනකොට තමයි අපි දුකටපත් වෙන්නේ. අපි අපේ පාඩමට අනුව ත්‍රිලක්ෂණ ධර්මතාවය පැහැදිලි කර ගැනීමට හැකි වෙන්නට ඕන. ත්‍රිලක්ෂණයේ ලෝපාදින සීල ධර්මතාවන් වලට පොදු බව තේරුම් ගන්න ඕන. අනිත්‍යතාව ප්‍රකට වන කතා පොතක් ඔබට ජීවිතය තුළින් ගොඩනගන්න පුළුවන්කම තියෙන්න ඕන. වෙනස් වීමට ඔරොත්තු දීමේ ශක්තිය ප්‍රදර්ශනය වෙන්න ඕන. නැත්නම් ඔබේ ජීවිතය තුළ ඉස්මතු වෙන්න ඕන. අකම්පිතව කටයුතු කිරීමට පුළුවන්කමක් තියෙන්නට ඕන. ඒ අනුව ත්‍රිලක්ෂණ කියලා කියන්නේ මුලින්ම අපි හඳුනාගත්තු ත්‍රිලක්ෂණ කියලා කියන්නේ බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් අතර අපට දකින්න ලැබෙන ඉගැන්වීමක්. කාරණා තුනක් ඇතිව අන්තර්ගත වෙනවා. නිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට අපි කියනවා ත්‍රිලක්ෂණ කියලා. ඒ වගේම මේ ත්‍රිලක්ෂණ විශේෂාධාරණ ධර්මතාවයන් බවට පත් වෙනවා. ඒ විශේෂ ධර්මතාවයන් බවට පත්වන්නේ බුදුරු උපන්නද නූපන්නද සදාකාලික ලෝකයක් තුළ සදාකාලිකයි කියලා අපි කතා කරන ලෝකයක් තුළ පවතින නිත්‍ය පදාර්ථයක් තමයි ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. නැත්නම් ත්‍රිලක්ෂණ ධර්මතාවය කියලා කියන්නේ. එනිසා මේ ස්වરૂපයන් ලෝකේ හැමදාම පවතිනෝ. උදාහරණයක් විදිහට ග්‍රැවිටි. නැත්නම් ගුරුත්වාකර්ෂණ න්‍යාය අවබෝධ කරගන්න එක් පුද්ගලෙක් නම් මේ ලෝකයේ දේවල් පොළොවට වැටෙනවා කියන එක හැමෝම දන්නවා. නමුත් එය නිවැරදිව තීරුම් ගත්තේ කෙනයි. එනිසා අපි කියනවා ගුරුත්වාකර්ෂණ බලය හොයාගත්තේ නිව්ටන් කියලා. එතකොට මේ විදිහේ ලෝකයේ පවතින විවිධ දේවල් අතර මේ ත්‍රිලක්ෂණ ධර්මතාවයක් ලෝකයේ පවතිනවා. හැබැයි අවබෝධ කරගන්නේ ඉතාමත් සීමිත පිරිසක් පමණයි. එනිසා මේ විශ්වසාධාරණ ධර්මතාවය බවට පත් වෙනවා. මුලින් බලමු මේ ලක්ෂණ තුනෙන් පළවෙනි ලක්ෂණය අනිත්‍යතාවය කියලා කියන්නේ මොකක්ද? අනිත්‍යතාවය කියලා කියන්නේ වෙනස් වීමේ ස්වરૂපය. වෙනස් වීමේ ස්වરૂපය කියලා කියන්නේ කැඩෙන බිඳෙන සුළු බව. බුද්ධා මේ ලෝකයයි කියලා සඳහන් කරන්නේ මේ කැඩෙන බිඳෙන ස්වභාවය යුක්ත වන නිසා ලෝකය කියලා කියනවා. අපි භෞතිකව නිර්මාණය කරන දේ හෝ වේවා ලෝකයේ ස්වභාවයන් හෝ වේවා ද්‍රව්‍ය පදාර්ථයන් හෝ වේවා මේ කුමක් හෝ දෙයක්
නිත්‍ය ස්වરૂපය තමයි වෙනස් වෙන්නේ. ඔබ පුංචි කාලේ හිටියා, දැන් ඔබ දරුවෙක්, තව ඉදිරියට යනට වැඩි හිටියේ, වයසක මහලු තැනැත්තෙක් හෝ තැනැත්තියක්. ඒ වගේ මේ වෙනස් වීමේ ස්වરૂපය නිත්‍යයි, ලෙඩ වෙනවා, මේ වගේ දේවල් තියෙනවා. මේ විද්‍යාත්මක ඔබ අධ්‍යයනය කළා, දැල් වෙන විදුලි බුබුලක් අරගෙන බලන්න. ඒ නිවි නිවි දැල් වෙනවා. නමුත් අපට අඛණ්ඩව ආලෝකය ලැබෙනවා. අපි හිතනවා මේක අඛණ්ඩව දැල් වෙන එකක් කියලා. නමුත් එහි විද්‍යාත්මක සකස් කිරීම අපට පැහැදිලි වෙනවා. නිවි නිවි දැල් වෙනවා. ඒක යම් කාල පරාසයක් තුළ එහි නිවෙමින් දැල්ෙමින් පවතින වේගය වැඩි කරලා තියෙනවා. ඒ නිසා අපට අඛණ්ඩව විදුලිය දැල් වෙන බව පේනවා. ඒ වගේම රූප වාහිනිය නරඹන ඔබ, වීඩියෝ එකක් නරඹන ඔබ, එහිද අඛණ්ඩව රූප රාමු ඔබ දකින. ඒ අඛණ්ඩව දකින රූප රාමු පෙළ තුල ඔබට පැහැදිලි වෙනවා ඒ අඛණ්ඩව වීඩියෝවක් බවට. නමුත් එහි සැබෑ ස්වરૂපය තමයි ඒ වීඩියෝ එකිනෙක නැත්නම් පින්තූර එකිනෙක වේගයෙන් චලනය වෙනවා තත්පර එයට යම් ප්‍රමාණයක්, අපි කියනවා 24ක් 25ක් 30ක් මේ ආදී වෙන්න පුළුවන්. ඒ චලනය වෙන පින්තූර නාම තමයි මේ වීඩියෝ එක බවට පත් වෙන්නේ. ඒ නිසා මේ ලෝකයේ පවතින විවිධ දේවල් මේ විදිහේ විවිධ දේවල් අපට නොපෙනුනාට වෙනස් වෙන ස්වરૂපයකින් යුක්තයි සැබෑවටම. ඒ සරගෙන මේ ලෝකයේ පවතින සමස්තය වෙනස් වීමේ ස්වરૂපයෙන් යුක්තයි. බුදුදහමට අනුව හට ගැනීමේ ස්වභාවයක් ඇති සියලු දේ වෙනස් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති. කියන්නේ සියලු හේතුප්‍රත්‍ය ධර්මතාවයන් පදනම් කොටගෙන මේ ලෝකයේ දොර නිර්මාණය වෙන සියලු දේවල් අනිත්‍ය ස්වરૂපයට ලක් වෙනවා. එනිසා අනිත්‍ය ධර්මතාවය කියලා කියන මොකද්ද? මෙන්න මේ සංඛාර පදාර්ථයන්ගේ වෙනස් වීම. ඒ වෙනස් වීම අපි බුදුදහමේ උගන්වනවා. ඒ වෙනස් වීමේ ස්වરૂපය ඔබ ඔබේ පංචස්කන්ධයෙන් දකින්න. කොහොමද රූපේ පෙන පිටක් වෙන්නේ? ඇයි එම වෙන්නේ? දැන් මේ පුංචි කාලේ ලස්සනට දරුව බවට පත් වුණු ඔබ අද වෙනකොට වෙනස් වෙනවා, තව ටිකක් කාලෙ යනකොට තව වෙනස් වෙනවා. මේ රූපේ එක්මනින් වෙනස් වෙලා යනවා. වේදනාව දිය බුබුලක් වෙන්නේ. සංඥා මිනුබුවක් වෙන්නේ. සංකාර කෙසෙල් කඳක් වෙන්නේ. විඥානයේ මායාවක් වෙන්නේ. මේ කාරණාවන් ඔබට පැහැදිලි වෙන මිරිඟුව දිය බුබුල, වෙන පිට, කෙසෙල් කඳ, මායාව. මේ දේවල් පංචස්කන්ධය තේරුම් නැතත් මේ උපමා ටික තේරෙන නිසා ඔබට පැහැදිලි ඒ උපමා මගින් මොකද්ද පංචස්කන්ධය කියලා කියන්නේ. ඒ නිසා බුදුදහම තුල මේ පංචස්කන්ධයේ නාම රූප ධර්ම වශයෙන් බෙදෙනව කොටස් දෙකකට. එකකින් නාම ධර්ම විදිහට අපි වේදනා සංඥා සංඛාර විඥාන කියන හතරක්, රූප ධර්මයේ විදිහට රූපයත් එහෙම නැත්නම් ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ගෙන් සමන්විත ශරීරයත් අපට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ සියල්ලම වෙනස් වීමේ ස්වરૂපයෙන් යුක්ත නිසා අනිත්‍යයි කියලා අපි කියනවා. එහෙනම් දුක කියන්නේ මොකද්ද? දුක කියලා කියන්නේ සරල සාමාන්‍ය වින්දනයක් නෙවෙයි, ඒ ජීවිතයේ යථාර්ථයක්. බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව තුළ උන්වහන්සේ පැහැදිලි කරනවා, ඉපදීම දුක, මහලු වීම දුක, දිරා යාම දුක, ලෙඩ වීම දුක, මරණයට පත් වීම දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක, අප්‍රියයන් හා එක්වීම දුක. හෙටින් කියනවා නම් නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඥාන යන මේ පංචස්කන්ධයෙන් තණ්හාවෙන් එල්බ ගැනීම, අල්වා ගැනීම දුක. කොහොමද අපි අල්වා ගන්නෙ? අපි වේදනාව විඳින් මේක මාර සැපක් කියලා අපි අල්ලගන්නෙ. අපි ඒකට කියනවා ප්‍රෙෂර් ෆීලිං කියලා. ඒ වගේම අපි දුක කියන කල්ලා ගන්න අපි ඒකෙදි තැවෙනවා, පසුතැවෙනවා, ඉත පීඩාවටපත් වෙනවා, අන්ප්ලසන්ට් ෆීලිං වල. එසා සංඥා හඳුනා ගැනීම තුළ අපි සතුට වෙනවා, සංකාර තුළ අපි සතුට වෙනවා, විඥානය තුළ අපි සතුට වෙනවා. ඒ සතුට වියේ හැකි පරිසරයට අපි අනිත් ඒවා බැහැර කරනවා. නමුත් හැම දෙයකම නිත්‍ය ස්වરૂපය තමයි. අපි සතුට වන දෙයට වඩා දුක් සහිත දේ වැඩි. එනිසා අනාත්ම වෙනවා මේ දේවල්. එන අනාත්මයි කියලා කියන්නේ මොකද්ද? ආත්ම කියන සංකල්පය බුදුදහම
පෙර භාරතීය සමාජය තුළ විවිධ ආගමික නායකයන් ආත්මය ගැන විවිධ දේ ප්‍රකාශ කළ ආත්මයක් තියෙනවා. මරණින් මතු ඒ ආත්මය තමයි දේවල් විඳින්න සමාන පාත්මයක් නෑ. ඒ ආත්මයක් නැත්තම් මොනවද අපි මේ දේවල් කරන්නේ, කර්ම කරන්නේ මොකද්ද, මේ වගේ සංකීර්ණ ගැටලු අපි අනාත්ම හෝ ආත්ම සංකල්පය කියන එක. බුද්ධාමතුර බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියලා පැහැදිලි කරනවා අපට. මමය මාගේ කියලා දෙයක් නෑ. මේ ශරීරය තුළින් අපට ඒක උගන්වනවා. මොකද්ද මම කියලා කියනවනම් මට මගේ ශරීරයේ වයසට යන අතර කරන්න පුළුවන් වෙනවා. මට මගේ මරණය නතර කරන්න පුළුවන් වෙනවා. මට මගේ මහලු වීම නතර කරන්න පුළුවන් වෙනවා. එහෙම දෙයක් කරන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ, මමය මාගේ කියලා අල්ලාගෙන කටයුතු කිරීම ප්‍රතිඵලයක් නෑ. අපි හිතන ගමන් සමාජය තුළ ලෝකයේ තුළ ප්‍රශ්න ගැටලු නිර්මාණය වෙනවා තියෙන වැඩිපුර මොනවා නිසාද, මේ ආත්ම සංකල්පය නිසා. මගේ කියන පිරිස වෙනුවෙන් තවත් පිරිසකගේ ජීවිතය තොර කරන තරම් අපේ ආකල්ප පෝෂණය වෙනවා. එතකොට යුද ගැටුම් කලකෝලාල මේ සමස්ත විපර්යාසය සමාජ ලෝකයේ තුළ සිද්ධ වෙන මේ ආත්මීය සංකල්පය නිසා. එහෙනම් මේ ආත්මීය සංකල්පය බැහැර වුණා කියන පස්සේ අනාත්ම කියන ලක්ෂණය තේරුම් ගත්තම, ඒ කියන්නේ මම මාගේ කියන දෙයක් අපිට නැහැ කියන එක තේරුම් ගත්තම පස්සේ ජීවත් වෙන රිලේසි. ඇයි මමය මගේ කියලා දෙයක් නැත්තම් අපි අනිකාගෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිකාගේ වෙනස් වීම හමුවේ අපි කඩා වැටෙන්නේ නැහැ. අපේ ජීවිතේ තේරුම් ගන්න ජීවත් වෙන්න හරි ලේසි. එනිසා මේ ජීවිතේට ලොකු පුහුණුවක් මෙන්න මේ ත්‍රිලක්ෂණ තුලින් ලබා ගන්න පුළුවන් ජීවත් වීම සඳහා. ඒත් එක්කම මේ කාරණාවන් තුන එකිනෙකට සම්බන්ධයි. මේ කාරණාවන් තුන එකිනෙකට සම්බන්ධයි. කොහොමද ඒකට එකිනෙකට සම්බන්ධ වෙන්නේ? මේ අනිත්‍යද කියන්නේ වෙනස් වීම. ඒ වෙනස් වීම මොකද්ද වෙන්නේ? වෙනස් වෙන නිසා දුක් වෙනවා. ඒ දුක නිසා අනාත්මයි කියන්නේ. හිතලා බලන්න, සරල උදාහරණයක් ගත්තොත් ඔබ පන්ති කාමරේ ඉන්න ඔබ වයසේ ඉන්න හෝ තව වැඩි වියට පත් වෙනකොට ලස්සන රූපයක් දැකලා එයා කෙරෙහි ආදරයක් ඇතිවලා එයාට ඔබ ලං වෙනවා. නමුත් ඒ ශරීරයේ යම් හේකින් මොන යම් හෝ දෙයක් මත විනාශයට ලක් වෙනවා. නැත්නම් ඒ ශරීරය දුර්වර්ණ වෙනවා. ඒ ශරීරයට ලෙඩ රෝගයක් ඇති වෙනවා. ඒ ශරීරයේ අවලක්ෂණ වෙනවා. අපිට දැන් හිතනවා ඒ ශරීරය වැඩන්නේ නැහැ කියලා. ඔබ කලින් මගේ මගේ කියලා ආදරය කරපු ශරීරය දැන් ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඒකෙන් පැනල යන උත්සාහ ගන්නවා. ඇයි ඒ? ඔබට ඒ වෙනස් වීම දරා ගන්න බැහැ. ඒක දුකක් බවට පත් වෙනවා. එහෙනම් ඒ දුකක් බවට පත් වුණ දේ ඔබ තවදුරටත් එතන ඉන්න උත්සාහ ගන්නේ නැත්තේ ඒ ඔබේ නොවන නිසා, ඔබට ආයේ නැහැ කියලා හිතෙන නිසා. එහෙනම් අර මුලින්ම තිබුණු වස්තුවටම ඔබ මුලින් මගය කියලා සංකල්පයක් ඇති කරගත්තා. ඒ වස්තුව වෙනස් වීම හැමේ ඔබ තේරුම් ගත්තා ඒ දුකක් කියලා. දැන් ඔබ බැහැර කරන්න උත්සාහ ගන්නවා. එහෙනම් මගේ නොවන බව ඔබට තේරෙනවා. මෙන්න මේ පදාර්ථය තමයි බුදුරජාන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. මේ පැහැදිලි කිරීම අපි අපේ ජීවිතය තුළින් තේරුම් ගන්න ඕනේ. අපි අපේ ආත්මය තුළින්, අපේ අත්දැකීම තුළින්, අපේ එක්ස්පීරියන්ස් වලින් අපි ඒක තේරුම් ගන්නට ඕනේ. එනිසා මෙන්න මේ පාඩම තුළ මේ කියන කාරණාවන්ට එකඟව අපි අධ්‍යයනය කරනකොට පැහැදිලි වෙනවා මේක විශ්ව සාධාරණ ධර්මතාවක් බවට පත් වෙන්නේ. මේක ධනය, බලය, නිලය, ගෝත්‍රය, කුලය හැමෝම මේවා වෙනස් කරන්න බෑ. කුමන තැනක උපත ලැබුවත්, කුමන විදිහේ හිටියත්, මේ සමාජ ජීවිතයේ මොන ආකාරයේ දේ විදිහේ ගත කළත් මේ නිත්‍ය දේ වෙනස් වීමේ ලක්ෂණයට මූණ දෙන්න වෙනවාමයි. දුක් කියන එක විඳින්න වෙනවාමයි. අනාත්ම කියන එක තේරුම් ගත්තේ නැත්නම් මේ දිගින් දිගටම මේක අපට යනවා. ඒ නිසා අපි යුතුයකම වෙනවා මේ අවබෝධයෙන් යුක්තව කටයුතු කරන නම් මේ දේවල් පිළිබඳ හොඳට අවබෝධයක් ලබා ගැනීම. දැන් මේ පාඩමේදී මෙන්න මේ කියන කාරණාවන් ටික අපි කතා කළා. ත්‍රිලක්ෂණය කියන කාරණාව, ත්‍රිලක්ෂණ ගැනීම අනිත්‍ය ලක්ෂණ සූත්‍රය තුළ අපට පැහැදිලි වෙනවා. අනන්ත ලක්ෂණ සූත්‍රය තමයි මේක මුලින්ම පැහැදිලි කරන්නේ. ඒ වගේම හේතුපත්‍යයන්ගෙන් හටගත් සියල්ල අනිත්‍ය බව ඔබ දන්නවා. අනිත්‍යතාවය ත්‍රිලක්ෂණයේ පළමු අංගය. ඒ වගේම ලෝපවදින සීගුම් දේ ත්‍රිලක්ෂණයට යටත් බව, අනිත්‍ය දුක අනාත්ම කියන එකට බැඳී පවතින බව, වෙනස් වීමේ දුක සැප දෙකෙහිම පවතින බව, වෙනස් වීමට මුහුණ දීමේ දරා ගැනීමේ ශක්තිය ඇති කර ගැනීම තමත් වැදගත් දෙයක් බව, ත්‍රිලක්ෂණ ධර්මතාවය තේරුම් ගැනීම යථාර්ථවාදී ජීවිතයක පදනම් බව. මෙන්න මේ කියන කාරණාවන් ටික මේ පාඩමේදී ඉගෙන ගත්තා. ත්‍රිලක්ෂණ අන්තර්ගත වෙන්නේ අපි මුලින් සඳහන් කරන්න අමතකුණත් අනන්ත ලක්ෂණ සූත්‍රය ඇතුළු සූත්‍ර ගණනාවකම මේ කාරණාවන් අන්තර්ගත වෙනවා. පාඩමට අදාළව ඔබට තියෙන ක්‍රියාකාරකමක්, ඔබට පුළුවන් මේ ක්‍රියාකාරකම කරන්න.
ප්‍රශ්න කීපයක් තියෙනවා ඔබට අපහසු ප්‍රශ්න තියෙනවා නම් පුළුවන් අහන්න ඒ වගේම අදට අපි පාඩම නතර කරනවා අපි අලුත් පාඩම ගන්නවට හැමෝම ඔබට සුබ දවසක්